ඉතින් කොහමද ඔයාලට ඊයේ හවස වරුවේ ගත්ත පුංචි වීඩියෝ එකක් මේක කාලෙන් කාලෙට හැමෝටම එක එක ආසාවල් එනවනේ ඉතින් මට මේ කාලේ අගිල්ල දෙන ආසාව තමයි පැල හිටවන එක ඉතින් අලුතෙන් පැල ටිකුයි පස් ටිකුයි අරගෙන ඇවිල්ලා මම මේ හදන්නේ පැල ටික පෝච්චි වලට දාන්න බෑග් එකක් කපාගෙන මම කවුන්ටර් ටොප් එකට දාගත්තා එතකොට පස්සේ වහනතරම ගෑවෙන්නේ නැති නිසා ඒ බෑග් එක උඩ තියාගෙන තමයි මම මේ පෝච්චි වලට පස් පුරව ගන්න හදන්නේ මේ පැලේට මම හරි ආසයි ගොඩක් අය මේ පැලේට ලකි ප්ලාන්ට් කියලා තමයි කියන්නේ හරියටම කියන නම නම් මම දන්නේ නැහැ මම අනිත් පැල ටික මුලින් වතුර එහෙක දාලා තිබ්බේ ඊට පස්සේ මම දැන් මේ පස් දාලා ඒ ටික ආයේ ඉඳන් හදන්නේ වතුර එකේ දාලා තිබ්බ නිසා පැලේ මුල් ටික තැඹිලා වගේ තිබුණා ඒකයි ගොඩක්ම පෝච්චි වලට පස් දාලා මම පැල ටික පෝච්චියේ හිටවනවායි කියලා හිතුවේ පැල ගැන මගේ ලොකු දැනුමක් නැහැ මම මේ පැලේ ගැන ගොඩක් දේවල් YouTube එකෙන් බලලා තමයි විස්තර දැනගත්තේ ලංකාවේ වගේ මෙහි ඉතින් ගොඩාක් ගස් කොළන් නැහැනේ දකින්න ඉතින් හරි ආසයි කොළ පාඩට තියෙනකොට ඒ හින්දා තමයි ගොඩක්ම මේ පැල මම වවන්න කියලා හිතුවේ දුබායි වල ඉන්න කෙනෙක්ට මේ පැලේ ඩිරාම් 20ට වගේ ගන්න පුළුවන් පොඩි සාමාන්‍ය සයිස් පැලයක් ගෙදර ගෙනල්ලා අනිවාර්යෙන් ඒ පෝච්චියේ තියෙන පස් අයින් කරලා ඉවර වෙලා අලුත් පස් දාලා පැලේ ඉඳන්න පැල ටික පෝච්චි වලට දාගත්තට පස්සේ මම කරේ කවුන්ටර් ටොප් එකට දාපු ෂොපින් නූරේ අයින් කරපු එක කවුන්ටර් ටොප් එක උඩ තිබ්බ පස් ටිකත් මම අයින් කරගත්තා ඔයගොල්ලොන්ට ඇහෙන්නේ අපේ ගෙදර ඉන්න චූටි බල්ගුක්කගේ සද්දේ ක්ලෝරික්ස් දාලා මම කවුන්ටර් ටොප් එක ක්ලීන් කරගන්නවා කවුන්ටර් ටොප් වලට වෙනම තියෙන ක්ලෝරික්ස් එකක් මේක ब्लीचिंग अडंग क्लोरेक्स मे दी मगे चूट बबाल टीक मगे फैल बबाल टीक मे वगे कोलपाट तीन को हरी मसाई दकीन को පැලවල වැඩ ටික ඉවර වුණාට පස්සේ මට හිතුණා හවස තේ බොන්න පරිප්පු වැඩි හදනවායි කියලා. පරිප්පු ටිකත් මම සෝදලා පෙඟෙන්න තියා ගන්නවා. මුලින්ම ඉස්සු වැඩි හදනවායි කියලා හිතා හිටියේ මට අමතක වුණා ඉස්සු ටික කූල් යන්න එළියෙන් තියන්න. වැඩි කිව්වම ගෝල් ෆේස් එකේ ඉස්සු වැඩි තමයි මුලින්ම මතක් වෙන්නේ. පරිප්පු ටික සෝදලා මම පෙඟෙන්න තියලා වැඩේකට ඕන අඩුම කුඩුම ටික කපා ගන්නවා. ලුණුයි අමුමිරිසුයි කරපිංචායි තමයි මම දාන්නේ. ඒ ටිකත් මම හීනි වෙන්න කපා ගන්නවා. වඩේ නම් ඉතින් හදන්න නොදන්න කෙනෙක් නෑනේ. හදන්න හරිම ලේසි කෑමක් වඩේ කියන්නේ. ඒ ටිකත් කපා ගත්තට පස්සේ මම පරිප්පු ටික බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ. මම පරිප්පු වලින් මේස හැඳි දෙකක් විතර බ්ලෙන්ඩ් කරගන්න නැතුව වෙනම තියාගත්තා. අනිත් පරිප්පු ටික හීනි වෙන්නම බ්ලෙන්ඩ් කරගත්තා. පරිප්පු වඩේ ගොම ඉතින් පරිප්පුත් පේන්න තියෙන ඕනනේ පරිප්පු ටිකත් බ්ලෙන්ඩ් කරගෙන ඉවර වුණාට පස්සේ මම ඒ ටික බෝල් එකට දාලා ඉවර වෙලා සේරම ලුණු අමුමිරිස් දාලා කලවම් කරගන්නවා උම්බලකට ටිකකුත් එකතු කරගත්ත මම රස වෙන්න තවත් රසාණුව ලුණුත් දාලා මිරිස් කැලි ටිකකුත් දාගත්ත චුට්ටක් සැරවෙන්න සේරම ටික දාලා ඉවර වෙලා හොඳට කලවම් කරගත්තා ඊට පස්සේ ඉතින් ලස්සන රෝමට පැදලියට වඩේ ටික හදා ගන්න තමයි ब्लेंड कप क्लीन करना ब्लेंड कप डिश वाश टिका वतर टिका ब्लेंड करना ब्लेंड कप क्लीन वेनवा मे क्रमे हरम पास मैं टिकटॉक मैं मे क्रमे दे मगे परीप अड़ेट लेस्ती हवस तेक तेक वड़े रस बल तीन इतिंग आई मे वगे अलग वीडियो मोटन शुभ दवसा